l'année passée, on a installé le grand studio de Vélan. Et la game, on a la distribué. Ça m'a bien parlé avec ses équipes. Après, ça me stagne, je vais attendre la vie de la masse de Vélan. Et ça m'a donné, on a la distribué la base. Studio de Vélan, sur le monde de l'art, ça m'a donné la vie de la vie. දිස්ත්‍රික්ක පළවෙනි අයිතරක් නෙමෙයි ආසන දාතරෙන් හොඳම සම්මත පරිවේගයට ඡන්දය ලැබුණු ආසනේ බවට පත් කරන්න පුළුවන් වුණා මගේ බිංගිරි ආසනය. ඒ වගේම ආසනේ වැටෙන ඡන්දෝලින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මනාපය පළ කරපු ආසනයත් බිංගිරිය. බිංගිරි ආසනේ ජනතාව මට 183.5ක මනාප ප්‍රමාණයක් ලැබලා දුන්නා. ඒකත් මම ලැබු ජයග්‍රහණයක් විදිහට මම විශ්වාස කරනවා. එවගේම මේ මැතිවරණ ප්‍රතිපලයේ දිහා බලනකොට අපිට කරුණු කාරණාව ගණනාවක් පෙනී යනවා. එකක් තමයි සමගි ජන බලවේගය කියන තාම කුළුඳුල් පක්ෂය ලැබු ජයග්‍රහණය. අපේ රටේ නොඑක් පක්ෂ බිහි වෙලා තිනවා. මම හිතන්නේ තාම කිටි කාලයක් ඇතුළත මාස 6ක් වගේ ඇතුළත මට මතකයි මමත් රංජිත් බද්දු බණ්ඩාර මහත්මත් සුජීව සේනසිංහ මහත්මත් තමයි මේ පක්ෂයේ නෛතික කටයුතු වලට මුලින්ම මැතිවරණ කොමසාරිස්වරයා හම්බෙන්න ගියේ. ඉතින් මාස 6ක් වගේ කිටි කාලයක් ඇතුළත මේ වගේ විශේෂ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වීම මන්ත්‍රී දුර 54ක් ලබා ගන්න පුළුවන් වීම ඉතාම ජව සම්පන්න ශක්තිමත් ආරම්භයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි පැහැදිලිවම කියන්න ඕන මේ මැතිවරණ ප්‍රතිපලයේ ආණ්ඩුවට 3-2ක් ගියා. මේ 3-2ක් යෑමේ වගකීම දරන්න ඕන එක්සත් ජාතික පක්ෂය. සජ්ජාති පක්ෂයේ තමන්ගේ පක්ෂයේ ඉන්න හොඳම කණ්ඩායම පක්ෂයෙන් එළවලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දුන්නු සන්ධානයක් හදන්න දුන්නු අනුමැතියට පයින් ගහලා වුණ අන්තිමට බෙදීමක් ඇති කර මේ බෙදීමේ ප්‍රතිපලයක් වුණා 3-2 යාම. අපි මේ මැතිවරණ ප්‍රතිපල දිහා බලනකොට පැහැදිලිව පේනවා කාරණා දෙකක්. එකක් අපේ ඡන්ද සංඛ්‍යා අනුව එකතු වෙලා ඉල්ලුවා නම් තවත් ආසන 5ක් විතර අපිට වැඩි වෙන්න තිබුණා. ඒ වගේම මේ බෙදීම හරහා අපි දැක්කා 10%ක් විතර ඡන්දේ පාවිච්චි කරලා නැති ප්‍රමාණය අති බහුතරයක් අපේ පාක්ෂිකයෝ. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා හින්දා එක්සත් ජාතික පක්ෂයට දෙන්නත් බෑ. එක්සත් ජාතික පාක්ෂිකයෝ හින්දා දුරකථනයට දෙන්නත් බෑ. මෙන්න මේ කාරණේ නිසා දෙලොවක් අතර තනි වුණු විශාල පිරිසක් ඡන්දේ පාවිච්චි කරේ නැහැ. දැන් අපි ඡන්ද ලයිස්තු පරීක්ෂා කරලා බලද්දී අපිට හැම ඡන්ද මධ්‍යස්ථානයකින්ම 65ක් 70ක් විතර මේ අපිට හැමදාම ඡන්ද දාපු මිනිස්සු ඡන්දෙට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒක අහලා බලපුවාම කියන්නේ අපි රනිල් මහත්තයාට කැමතිත් නැහැ. ඒත් ඉතින් අපි UMP කාර්යෝනේ අපි අලියා දිහා බල බල ටෙලිෆෝන් එකට ගහන්නත් බෑ. ඔන්න ඕක තමයි කියපු කාරණේ. මෙන්න මේ කාරණේ හින්දා තමයි අපිට මේ මැතිවරණයේදී පසුබෑමකට ලක් උනේ. හැබැයි පැහැදිලිවම කියන්න ඕන ඒකට වක්‍යුත්තු අපි නෙමෙයි. අපි අරන් දෙනවා 54ක්. එක්සත් ජාතික පක්ෂය අරන් දෙන එකම ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් පමණයි. මම මැතිවරණ කලිනුත් කිව්වා එකම එකයි ගන්න. ඒකට අද මේ වගේම මරා ගන්නවා කියලා. දැන් ඒක ඔප්පු වෙලා තියෙනවා. එක മന്ത്രി ධූරයට තාම മന്ത്രിවරයෙක් පත් කරලා නැහැ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ 9 වෙනි පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂේ മന്ത്രിවරයෙක් නැතුව තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. හම්බුණු එක മന്ത്രി ධූරයත් නම් කරගන්න බැරි තත්ත්වෙට එක්සත් ජාතික පක්ෂය අද අසරණ වෙලා තියෙනවා. අර්බුදයකට ගිහිලා තියෙනවා. පක්ෂ නායකයා අයින් වුණා කියලා කිව්වා. ඊට පස්සේ නායකයෝ කිප දෙනුගේ නම් කියවුණා. ඊට පස්සේ නැවතම අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවත් මාස 6කට නායකයා වෙනවා කියලා කිව්වා. ඉතින් මං දන්නේ නැහැ දැන්වත් තේරෙන්නේ නැත්තේ ඇයි මේ අය සජිත් ප්‍රේමදාස මැතිතුමාව මෙතෙන්ට ඒක රාශි කරගන්න ඕනයි කියන කාරණේ. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයට දුන්නු ඡන්ද ඒ 102%කට නැත්තම් 102%ට 2.4%කට ආසන්න ප්‍රමාණයත් කියන කතන්දරේ තමයි දැන් එකතු වෙන්න ඕන කියන කාරණේ. ඉතින් එකතු වෙන්න අපිට නෙමෙයි වමනවා දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝයි ආරාධනා කරන්න ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට
කරුණාකරලා එන්න ඇවිල්ලා එක්සත් ජාතිපක්ෂයේ නායකත්වයේ ගන්න කියලා. මොකද අපිට රණ්ඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ. සම්පූර්ණ පක්ෂයේ කාඩර් එක තියෙන අපි ගාව, චන්දපදනම තියෙන අපි ගාව හිටපු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතරයක් පත් වෙලා මන්ත්‍රී දුර 54ක් තියෙන අපි ගාව. ඉතින් ඒ නිසා මම හිතනවා අපි දන්න විදිහට ඔතනින් බහුතරයක් කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ ඉන්න දැන් ඉන්න අයගෙන් බහුතරයක් කැමති සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ගමනක් යන්න ඉතාලම සුළුතර පිරිසක් මේ තාමත් නායකත්වයේ හීන දකිමින් 2025 30 ජනාධිපතිවරු වෙන්න කියලා හීන දකින 3-4 දෙනෙක් තමයි මේ ඒකරාශී වීමට විරුද්ධ. ඒ නිසා මේ තීන්දුව ගන්න ඕනේ අපි නෙමෙයි ඒගොල්ලෝ. දැන් කෙසේ වෙතත් ආණ්ඩුව බලයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවක් හැදුවා. කැබිනට් මණ්ඩලයක් පත් කෙරුවා. රාජ්‍ය ඇමතිවරු කණ්ඩායමක් පත් කෙරුවා. හැබැයි අපිට පේනවා මේ මත්ක්‍රීම් හරහාම විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 14 දෙනෙක් පත් වෙලා තියෙනවා. ඒ 14 දෙනාම ඉන්නේ අසතුටින් කියලා අපිට බොහොම පැහැදිලි. ඒ අයට කුඩම්මාගේ සැලකිලි. ඊළඟට පොහොට්ටු පක්ෂේ විශාල පිරිසක් ඉන්නවා මැති ඇමතිකම් නොලැබුණු අය. තාම ජ්‍යෙෂ්ඨ දක්ෂයෝ. විශේෂයෙන්ම ඒගොල්ලන්ට මැති ඇමතිකම් නොලැබෙන්න හේතු උනේ යහපාලන ආණ්ඩුව කාලේ ජාතික ආණ්ඩුවට එකතු වීම කියලා අපිට බොහොම පැහැදිලිවම පේනවා. දැන් ඒ අතර නම් කිහිපයක් කිව්වොත් එම සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා වගේ ඉතාම ප්‍රවීණ දක්ෂ දේශපාලඥයෝ ආනන්ද පියදාසන යාපා මැතිතුමා එස්.බී. දිසානායක මහත්මයා චන්දිම විරක්කොඩි මහත්මයා වගේ විශාල පිරිසක් මේ ජේෂ්ඨයෝ අද ඇමතිකම් නැතුව පසුපෙළ මන්ත්‍රීවරු බවට පත් වෙනවා මේ විසින් ඉඳන් පස්සේ. ඒ වෙනුවට ප්‍රසන්න රණවීර වගේ අය ජේෂ්ඨයෝ වෙලා තියෙනවා. එතකොට එස්.බී. දිසානායක මහත්තයා අනුරාධපුර මහත්තයලට ඉස්සරහින් ප්‍රසන්න රණවීරලා ලාන්සලා ඉන්දික අනුරුද්දලා වගේ පිරිස් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවා. ඉතින් මන් දන්නේ මේ ජිස්ට්‍රිය කොහොම පාර්ලිමේන්තුවේ තමන්ගේ ගෞරවය රැකගෙන ඉදීද කියලා. අපි දන්නවා ඊටාම ඉහළ ජන පිළිගැනීමක් තියෙන ඊටාම හොඳ ජේෂ්ඨ නම කිලිටු කරගත්තු නැති විශේෂයෙන්ම පිරිසක් මේ අතර ඉන්නවා. ඉතින් එයාගේ දේශපාලන තීන්දුව පිළිබඳව අපි දන්නේ නැති වුණත් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ඒගොල්ලෝ ඉන්නේ කලකිරීමෙන් කියලා. ඊටාම ප්‍රබල අමාත්‍යංශගත්තු අයට අද රාජ්‍ය අමාත්‍යකම් හම්බෙලා තියෙනවා. දෑසිරි ජයසේකර වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලෙක් මේ මැතිවරණෙත් ලක්ෂයකට වඩා ඡන්දගත්තු කෙනෙක් ඊටාම දක්ෂයෙක් හිටපු අපේ ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරයා ටාද දීලා තියෙන බතික් ඇමතිකම. ඉතින් ඒකෙන්ම පේනවා කුඩම්මාගේ සැලකිලිවල ප්‍රමාණය. ඒ වගේ ඕනතරම් උදාහරණ තියෙනවා යහපාලන ආණ්ඩුව කාලේ සහ ඊට කලින් රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ප්‍රබල ඇමතිකම් කරපු අයට අදපත් වෙලා තියෙන ඉරණම. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා දැන් මේගොල්ලෝ ලෑස්ති වෙනවා 3-2ක් තියෙනවයි කියලා හිතාගෙන 20 වෙනි සංශෝධනයක් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවට ගේන්න. අපේ ව්‍යවස්ථාවට ගේන්න. හැබැයි කියන්න ඕන පැහැදිලි කාරණයක් තියෙනවා මෙතන. අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පාර්ලිමේන්තුවේ 225න් 224ගේ අනුමැතිය. එක්කෙනය ඒ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුණේ. විශේෂයෙන්ම ඒ ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට හිටපු ජනාධිපතිවරයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහ ඒ 224ට අත උසවපු අයට ලොකු වගකීමක් තියෙනවා. ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන ඉතාම ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ලක්ෂණ රටක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ඉස්සරහට ගෙනියච්චි ව්‍යුහයන් කොමිෂන් සභා රැක ගැනීම. ඉතින් මේ නිසා මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ නොවන
විපක්ෂයේ නොවන නමුත් ආණ්ඩු පක්ෂනේ නියෝජනය කරත් එදා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සපු ඒ ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටපු අයට ඒක ආපහු ආපස්සට හරවන්න ඉඩ නොතියන එක තමයි ඒගොල්ලන්ගේ යුතුකම කියලා. සිතේම අපිට පේනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කරලා අවශ්‍ය කරලා 20 වෙනි සංශෝධනයක් ගේන්න හදන්නේ අපි කරපුවේ ප්‍රගතිශීලී යහපාලන ප්‍රතිපත්ති කොමිසම් සභාව ආපස්සට හරවන්න කියලා. විශේෂයෙන් පවුලක් ඉලක්ක කරගත්තු ව්‍යවස්ථාවක් ගේන්න කියලා. පවුලේ අනාගතය සුරක්ෂා කරන පවුලේ අයගේ තනතුරු තානාන්තර රැකෙන පවුලක් ඉලක්කගත්තු කරගත්තු ව්‍යවස්ථා සංශෝධනයක් අපේ රටට විශාල හානියක් ගෙන එන කාරණයක් බවට පත් වෙනවා. විශේෂයෙන් අපි දිනාගත්තු ජයග්‍රහණ රාශියක් තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ රටක් විදියට. ඒකට දායක වුණු අය තමයි බහුතරයක් අද ආණ්ඩු පක්ෂෙත් ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ දායක වුණු අය ඒ ව්‍යවස්ථා සංශෝධනයේ අකුලලා අවෝසි කළා ඒකාධිපති ගති ලක්ෂණ තියෙන පෞල් පාලනයක් ඉලක්ක කරගත්තු විශේෂ සංශෝධනයට අත උස්සන්නේ නැති වෙයි කියලා. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න 14 දෙනාගෙන් ඉල්ලනවා ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු එකට සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඒ ප්‍රගතිශීලී කණ්ඩායමෙන් ඉල්ලනවා මේ අත්නෝමතික ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්න එපා කියලා. ඒ වගේම අපි දකිනවා මේ ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බවට පෙන්눔 කරන්න පිළිබිඹු කරන්න හොඳම උදාහරණයක් තමයි මේ ආණ්ඩුව පත් කරපු කැබිනට් මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය අමාත්‍යංශ විද්‍යාත්මක රාජ්‍ය අමාත්‍යංශ බෙදීමක් කැබිනට් අමාත්‍යංශ බෙදීමක් ගැන තමයි ඒගොල්ලෝ කතා කරේ. හැබැයි අද අපිට ඒක පේන්නේ නැහැ. අපි දැක්කා අපේ ආණ්ඩු කාලේ තම වගකිය යුතු අමාත්‍යංශ තිබුණා. විශේෂයෙන් මම නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටපු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය තුලින් තමයි මේ රටේ ආයෝජකයන්ට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, ආනයන අපනයන පාලක මණ්ඩලය වගේ ඒවා ඇතුළත් අමාත්‍යංශය. ඒක එන ඊට පස්සේ ආණ්ඩුවෙන් විවසාය සංවර්ධන අමාත්‍යංශය හරි මොකක් හරි නමක් වෙනස් වුණත් එම අමාත්‍යංශයක් තිබුණා. දැන් අපිට පේන්නේ නැහැ මේ රටේට එන ආයෝජකයන් ගැන කටයුතු කරන්න අමාත්‍යංශයක් තියෙනවද කියලා. අලින්ට අගල් කපන අමාත්‍යංශ දීලා තියෙනවා. බතික් වැඩවලට අමාත්‍යංශ දීලා තියෙනවා. බුලත් වලට, බිත්තර වලට, කුරුඳු වලට, එකී මෙකී නොකී සියලු කුළු බඩු වලට අමාත්‍යංශ දීලා තිනවා. වලම් මුට්ටි වලට අමාත්‍යංශ දීලා තිනවා. මැටි කර්මාන්තයට අමාත්‍යංශ දීලා තිනවා. තල් පොල් කිතුල් මං හිතන්නේ රාත් ඇතුළත් ඇති. වගේ අමාත්‍යංශ දීලා තිනවා. හැබැයි අපේ රටේ ආයෝජකින්ට පහසුකම් සපයන්න ආයෝජකෙත් එක්ක කටයුතු කරන්න ආයෝජකෙත් එක්ක ගනුදෙනු කරන්න ආයෝජකින් ආකර්ෂණය කරගන්න ඒ තිබුණු අමාත්‍යංශය අද නැහැ. මේවා බරපතල තත්ත්වයක්. අනිත් එක අපි දැක්කා අද පත්තරේ තියෙනවා මෙන්න මේ විමල විහිද දිසානායක මහත්තයා කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ හෙට පොටෝට වෙන්න බැරි නෑ. මට ලැබුණු ඇමති ධූරය ගැන කලකිරීමක් තියෙනවා. විමල වීර දිසානායක රාජ්‍ය ඇමතිතුමා. එතුමා විතරක් නෙමෙයි අපි දැක්කා විදුර වික්‍රමනායක මහත්තයත් කලකිරීමෙන් ඉන්නවා. අපි දන්නවා පක්ෂ ભેදයකින් තොරව විදුර වික්‍රමනායක මහත්තයා කියන්නේ සැබැවින්ම මහත්තේ.
අපිට කටපුරා මහත්යයි කියලා කියන්න පුළුවන් මහත්ෙක් තමයි විදුර වික්‍රමනායක මහත්තයා. කිසිදු චෝදනාවක් නැති අතලොස්සංගෙන් එක්කෙනෙක්. කාටවත් කවදාවත් අසාධාරණයක් කරපු නැති අසාධාරණ ව්‍යාපාර කරලා නැති මගඩි කරලා නැති දේශපාලනඥයෙක්. හැබැයි කළුතර දිස්ත්‍රික්කයේ පළවෙනියත් වෙලා එතුමාට හම්බ වෙලා තියෙන්නේ වැඩ කරන්න බැරි රාජ්‍ය අමතිකම. හැබැයි කළුතර දිස්ත්‍රික්කයේ පළවෙනියා නොවුනට රෝහිත අබේගුණවර්ධන මහත්තයාට නම් දෙවන්ත අමාත්‍යංශයක් දීලා තියෙනවා. ඉතින් මේකද වියත්මක කියලා තමයි අහන්න තියෙන්නේ. අපේ වියත්තුගත් බුද්ධිමත් ජනතාවකින් අහන්න තියෙනවා දැන් ඉතින් සනීපද සපද කියලා මේ වගේ දේවල් බලපුවා. ඔයගේ උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ඇමතිවරයා සීබී රත්නායක මහත්තයා. හැබැයි සීබී රත්නායක මහත්තයාට තියෙන දැව සංස්ථාව විතරයි. එතකොට වනජීවී සහ වනරක්ෂණ අමාත්‍යතුමාට දැව සංස්ථාව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ වනය ආරක්ෂා වෙන්නේ නැහැ, වනය සංරක්ෂණය වෙන්නේ නැහැ, ලී කපලා ඉරන්න තමයි තියෙන්නේ දැව සංස්ථාව. එතකොට එතනින් කොහොමද විද්‍යාත්මකව මේ අමාත්‍යංශේ බෙදලා තියෙන්නේ කියලා අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම වාරි මාර්ග සම්බන්ධව අමතිරු ගණනාවක් ඉන්නවා. දැන් වාරි මාර්ග කැබිනට් ඇමති චමල් රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ තව වීහා ධාන්‍ය කාබනික පොහොර එළවලු පළතුරු මිරිස් ලූණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමති සසින්ද්‍ර රාජපක්ෂ මහත්තයා පුත්‍රයා. තාත්තාගෙන් පුතාට ඊළඟ අමාත්‍යංශ කෑල්ල. ඊළඟට ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් ජලාශ වාරි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්තයා. එතුමාට ග්‍රාමීය කුඹුරු, එතකොට නාගරික කුඹුරු කාටද කියලා මේ අපි හොයනවා. මොකද නාගරවලත් කුඹුරු තියෙනවා. ඉතින් ඒකට කිසිදු ආයතනයක් නැහැ. ඉතින් මේ වගේ මාර අමාත්‍යංශ බෙදILLක් තමයි බෙදලා තියෙන්නේ. දැන් අපිට පාර්ලිමේන්තුවට ගියාම මේ 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 මාධ්‍යවේදී ඔබතුමාලත් මේ අමාත්‍යංශ ටික කොහේ හරි පොතක ලියලා තියාගන්න. නැත්තම් අමතිවරු හමු වුණාම කෘෂිකර්ම අමතිතුමා කියලා කියන්න බෑ. වනජීවී අමතුමා කියලා කියන්න බෑ, ධීවර අමතුමා කියලා කියන්න බෑ. ඉතින් එක්කෝකෙන් කෑල්ලක් කඩලා ගන්න වෙනවා. මැටි අමතුමා, කානු කපන අමතුමා, එහෙම නැත්නම් බතික් අමතුමා, කුරුඳු අමතුමා, තල්රාපොල්රා අමතුමා හොඳම කියන්න වෙනවා. ඒ නිසා කරුණාකරලා මාධ්‍යවේදීන ඔබතුමාලා මේ ලයිස්තුව තියාගෙන අතේ තියන් ඉන්න, නැත්නම් ගුටි කණ්ඩවේ අමතුරුන්ට ඔය බාගට නම් කියලා. දැන් මන්නම් තියාගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඒ නිසා පැහැදිලිවම මේ ආණ්ඩුව ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාගෙන තමයි මැච් එක පටන් ගන්න තියෙන්නේ. අපිට ඉලක්කයක් තියෙනවා. දැන් ජනතාවත් නිකන් වික්ෂිප්ත වෙලා බලාගෙන ඉන්න ඕනේ. බෑ හොඳට මතක තියාගන්න ව්‍යවස්ථා සංසදනයේ පැත්තකට දීලා දැන් තියෙන ව්‍යවස්ථාව දිහා බලලා කතා කරනකොට තව අවුරුදු හතරකින් හතරමාරකින් ජනාධිපති මැතිවරණයක් එනවා. හතරකින් හතරමාරකින් නෙමෙයි තුනකින් තුන හතරකින් තුනමාරකින් හතරකින්. මොකද දැන් ජනාධිපතිවරණය තිබිලා මේ නොවැම්බර් වලට අවුරුද්දයි. එතකොට ජනාධිපතිවරයෙකුට අවුරුදු පහකට කලින් මාස 6කින් විසිරවන්න පුළුවන් දැන් තියෙන විදියට. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් අන්තිම කෙරවලට නිකන් ඉන්නේ මාස 6කට කලින් විසිරවල තමන්ගේ ඊළඟ ජනවරම උරගා බලනවා. ඉතින් එතකොට අපිට ආසන්න වශයෙන් කියන්න පුළුවන් 2024 අප්‍රේල් මැයිදී හැනකොට ජනාධිපතිවරණයක් එනවා. සාමාන්‍යයෙන් මම කියන අනවැයකිත් හරියටම හරියනවා කියලා අපේ රටේ දන්නවා දේශපාලන අනවැයකි. ඒතර 2024 අප්‍රේල් මැයි කියන්නේ තව මහ කාලයක් නැහැ. අවුරුදු 4කටත් අඩු කාලයක් තියෙනවා. ඉතින් සමග ජන බලවේගයේ ඉලක්කය තමයි යන්නේ අපේ ප්‍රධාන ඉලක්කය. ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගත්තු වැඩසටහනක් දේශපාලන න්‍යායපත්‍රයක් මේ රටේ ක්‍රියාත්මක කිරීම. අපිට ඉතාම දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ජනාධිපතිවරණය දිනන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි 2015
ජනාධිපති වෙන දිනකට අපිට පාර්ලිමේන්තුවේ හිටියේ 42යි දැන් 54ක් ඉන්නවා මොකද මේ 42යි 42 වෙනියට හිටියේ මම ඒ නිසා මම දන්නවා හරියට ගන්න ඒ 42ක් ඉඳගෙන තමයි අපි වැඩේ කරේ ඒ 42 ඉඳගෙන අපි ජනාධිපති වර්ණේ ජයග්‍රහණය කළා ඒ 42න් ආණ්ඩුවකුත් හැදුවා දින 100 ආණ්ඩුව ඊට පස්සේ තමයි මහමැතිවරණයට ගියේ ඒ නිසා රටේ ජනතාවට කියනවා අපිට පක්ෂයට ඡන්ද දුන්නු වැඩ කරපු අයට කියනවා මහා කාලයක් නැහැ තව අවුරුදු 3-4කින් ලෑස්ති වෙන ජනාධිපති වර්ණයට අපි ඒ දිගු කාලීන මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න අපේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න අපේ උපාය උපක්‍රම සූදානම් කරමින් ඉන්නේ. ඒ අතරතුර අපිට කඩුල්ලක් දෙකක් පණින්න තියෙනවා. පළාත් සභා කඩුල්ලක් ඉක්මනට එයි. ප්‍රාදේශීය සභා කඩුල්ලක් අවුරුදු දෙකකින් ඉතර එයි. ඒ කඩුලු පැනගෙන ඒකෙන් අපිට පණින්නත් පුළුවන් වැටෙන්නත් පුළුවන්. හැබැයි නියත වශයෙන්ම 2024 මැද එන ජනාධිපති වර්ණ කඩුල්ල අපි දිනනවා. ඔන්න අද කිව්ව කියලා හිතාගන්න වැඩිය නැහැ දින 1250ක් විතර වගේ තමයි ආසන්න වශයෙන් තියෙන්නේ. ඔන්නම් කවුන්ට් ඩවුන් එකකුත් කරාට කවන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිවම ඒ දින 1200ක 1250ක අපේ දේශපාලන වැඩසටහන අපි භූමියේ ස්ථාපිත කරන්න සූදානම්. අපි අද ඉන්නේ අපේ සජිත් ප්‍රේමදාස නව නායකයත් එක්ක. මම දන්නවා එතුමා 24ම දේශපාලනය කරන්න සූදානම් කෙනෙක්. එතකොට අහන් කියන්න එපා එතුමා නිදා ගන්න නැද්ද කියලා. සූදානම් එතුමා. එතකොට එතුමා වගේ නායකයෙක් එක්ක අවුරුදු 4කට ආසන්න කාලයක් අපිට හොඳටම ප්‍රමාණවත් ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න. අපි ගිය ජනාධිපතිවරණය මේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අරන් දවස් 40න් තමයි ඉදිරිපත් වුණේ. ඒ වෙලාවේ අපේ කඳවුර ඇතුලේ සතුරෝ හිටියා. කඳවුර ඇතුලේ සතුරෝ වෙද්දි හරි අමාරුයි අඳුර ගන්න. අද අපේ කඳවුර ඇතුලේ සතුරෝ කවුරුත් නැත. සියලු සතුරෝ ඉන්නේ කඳවුරෙන් පිටත. එහෙනස අපිට ඉලක්ක අරගෙන හරියට ඒ සතුරු කඳවුරු ඉලක්ක කරගත්තු ප්‍රහාර එල්ල කරන්න අවුරුදු 4 ඕනෑමට වඩා ප්‍රමාණවත් කාලයක් වෙනවා. අපේ ගම්වල ගිහිල්ලා නැවත අපේ පක්ෂය ශක්තිමත් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේ කඩිසර ක්‍රියාශීලී නායකයෙක් ඉන්නවා කියන එක අපිට ලොකු හයියක්. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තු සැසිවාරයේ පටන් ගත්තට පස්සේ ඉදිරි මාස දෙක ඇතුළත නැවත පටන් ගන්නවා බිම් මට්ටමේ අපේ පක්ෂය ශක්තිමත් කරන්න. ඒකට එතුමාම එනවා එතුමා පැහැදිලිව අපිට කිව්වා ආසනෙන් ආසනෙ එනවා කියලා. ගමින් ගමට එතුමා එන්න සූදානම්. එතුමාට මේ හයිය ශක්තිය දිනනවා කියන එක අපිට 100,000ක් විශ්වාසයි. ඒ නිසා 2024 මැද එන ජනාධිපති වෙන ඉලක්ක කරගත්තු මේ වැඩසටහන තුලින් අපේ මේ සමග ජන බලවේගය පක්ෂය ශක්තිමත් වෙ ඉස්සරහට නම් ගිහිල්ලා නියත ජයග්‍රහණය එතුමාට අත්පත් කර දෙන්න අවශ්‍ය ශක්තිමත් කණ්ඩායමක් මේ 54 ඇතුළතේ ඉන්නවා. අපි ඒ සඳහා කටයුතු කරනවා කියන එක මතක් කරමින් මම හිතන්නේ කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ගැන වචන කීපයක් කියන්න ඕන ඔබතුමාලා දන්නවා. තාම වටිනා පුරාවිද්‍යා ස්ථානයක් ඔහු විසින් විනාශ කරලා දැම්මා. ඊට පස්සේ ඔහු අතුළු 5 දෙනෙකුට වරෙන්තු නිකුත් කරා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ මහාධිකරණයට ගිහිල්ලා ඒ වරෙන්තු 24 වෙනිදා දක්වා අත්හිටවල තියෙනවා. දැන් හැංගිලා හිටපු නගරාධිපතිවරයා ආයේ කඩලියට ඇවිල්ලා තියෙනවා. දැන් නගරාධිපතිවරයා සූදානම් වෙනවා දැන් නගරාධිපතිවරයා සූදානම් වෙනවා මේ නඩු කටයුතු වලට අවශ්‍ය මුදල් නගර සභාවෙන් අනුමත කරගන්න. මේක සම්පූර්ණ වැරද්දක්. නගර සභාවේ කිසිම අනුමැතියකින් නෙමෙයි මේ ගොඩනගිල්ල කඩලා තියෙන්නේ. නගර සභාවේ අනුමැතියකින් නොතොරව තමන් හිතුවක් කාර්යායුරින් මේ ගොඩනගිලි කඩලා දැන් නගර සභාවේ මුදල් ලක්ෂ 40 ගණක් වෙන් කරගන්න හදනවා. මහ ජනතාවගේ මුදල්, කුරුණෑගල නගර ජනතාවගේ ව්‍යාපාරිකයාගේ මුදල් මේ නඩු කටයුත්තට. ඒකට අපේ විරෝධය පළ කරනවා. ඒ වගේම ඉදිරියේදී ගන්න ඕන ක්‍රියාමාර්ග අපි ගන්නවා. අපි විශ්වාස කරනවා මේ රටේ නීතිය කාටත් එකයි කියලා. තවමත් වෙන කෙනෙකුට මේ වගේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කරා නම් මේ වගේ සෙල්ලම් කර කර ඉන්න කාලයක් නැහැ මෙලහට ඇතුලේ.
හැබැයි නගරාධිපතිවරු තාම එළියේ නගරාධිපතිවරු ආරක්ෂා කරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කියන එකත් ඔහු ආරක්ෂා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එකත් මේ රටම දන්නවා ඒ නිසා පැහැදිලිවම රටේ ජනතාවට අපි කියනවා මේ තීන්දුව රටේ ජනතාව ගන්න මේ රට තීන්දුව රටේ ජනතාව ගන්න ඒ තාම වටිනා පුරා විද්‍යාස්ථානය කුරුණෑගල නගරයේ මැද්දේ තියෙන 1815 මාර්තු 2ට කලින් ඉදිකරපු එක පුරාවිද්‍යා පනතනුව පුරාවිද්‍යා ස්ථානයක් විදියට ගැසට් කරන්න ඕනේ නැහැ මේක පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කරා පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හමුදුරුත් පැහැදිලිවම කිව්වා මේක බෝණකබා රජ සමයට අයිති ස්ථානයක් කියන කාරණේ හැබැයි දැන් පුරාවිද්‍යා චක්‍රවර්ති ඉල්ලාවල මේදානන්ද හමුදුරන්ට එහා ගිය චක්‍රවර්තිලා කියනෝ නෑ නෑ මේක අලුත් ගොඩනැගිල්ලක්ලු මේක එක එක මේ 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 හෝටල් දැම්මලු අරවලු මේවලු එහෙම නෙමේ පුරාවිද්‍යා ගොඩනැගිල්ල ඕන තරම් හෝටල් නෙමේ රජයේ ආයතනක් තියෙනවා ඒ නිසා පුරාවිද්‍යා චක්‍රවර්තිලා වෙන්න ඕනේ නෑ මේ දේශපාලඥයෝ මේ රටේ පුරාවිද්‍යාව ගැන දැනුමක් තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි අධිකරණයටයි මේ කටයුත්ත කරන්න ඉඩ විවෘත කරලා දීලා රජයක් විදියට රජයට මේකට මැදිහත් නොවි ඒක ස්වාධීනව කරන්න දුන්නා නම් තමයි හොඳ. එහෙම නැත්නම් මේ රටේ නීතිය නැවත රජවරුන්ට ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ගේ කැමැත්ත බවට පත් වෙනවා කියන පණිවිඩය යන ප්‍රධානම ස්ථානයේ පළමු ස්ථානයේ බවට කුරුණෑගල මේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීම සිද්ධ වෙනවා. ऐसा मे लक्ष हेट गान चंदे दुनू अयट अभी कियन वा मे फलवनी तट फलवनी अतपेवीम कुरुनागली वेला इलाकट अतपेवीम बुतमालगे ऐति वेडपुड़ बुतमालगे हटे ऐति वेडपुड़ ऐसा वहाम मे शीलुदनागम अवधान मे संबंध त्यमुकरांड गिल आदर इलासी बोबस्तुति विवेचने करा मेटियमति पति क्यमति वगे दूर संबंधे अभी देख समार विद्युत किलो विशेष मेटियमति पति क्यमति वगे वे लंका देशीय देवल नवत नगरपूर्ण अमात दूर विद्यात्मक क्रोध प्रमुखता इवट मे वगे प्रमुखतावेदी साक्षण मे प्रमुखतावे दीन को आयोजन प्रवर्तन मे प्रमुखतावे दीन मेरटे अपना को प्रमुखतावे दील अपना संबंध अभी नो एक अभी खनिज संपत्ति दीना खनिज संपत्ति मेटीपेट पोस्पेट आगे एक तो संवर्धन पोस्पेट खनिज दिखा इलमेट दिखना दीलने मेटी कल दिन मुख्य अलींट अली अगल कपीमे अमति देख तीन कल वनजीवी अमति वनजीवी अमति बला सीएल कारण अगल कपड़े कोई वनजीवी तवगने अगल कमांड दी विशेष इटोड़ प्रमुखता मेरा हमेगा प्रमुखता व्यक्ति हमेगा हर याकूर सुन बहुमती कुरूदेना गंभीर सोलट एक्कीना कुलत्तर एक्की नाई बीतर तावे नाई कुमुल तावे नाई विद्यात्मक भाव पहले कर
निर्माण हेतु और देशपाल मंडल नायकत्व मंडल तरुण यांत्रण तरुण यांत्रण हदन पक्ष मंत्री दूर इकट बेहद मे यांत्रण हदन मे रटे पाक्षिक तीर ये पाक्षिक समझ बल अभी सज्जाति पक्षे सुजात पुत्र समझ बल वहां सजिप्रेन दस मत कथा कल मैंने मेक बार ये पक्ष इनका सागच्चा मे वक्यम सजिप्रेन दस मत बार दिन तीन आंत्रण हतल अग्ने वो इन खंड जनमत अग्ने वो इन खंड पार्लमेंट पहाड़ बर तम कि सिखो सीरम दंडदेन क्रिएट तुन अड़वी हेम के पक्ष नायकते मे पक्ष इक्कीन पत्र पार्लमेंट तो अड़े जनता मेमी उत्सव हेम कौर जनपद तीन सज्जाति पक्ष अदी समझे अद गम्मल सज्जाति पक्ष सुर पीड़ सुनो एम सुखी अने सर अभी मार बेडक नहीं अने मंत्री तुम अभी संबंध कर अभी वेदना अभी तीत मे मे मंत्री दूर दहपाल खबे एक पक्ष हिटी अदी स्वामी लक्ष हर का चंद्र का लपन फलास्तभा बागट अड़ीसू गलो सिंह हत्या सुर कीपदे ये देशपाल अनागदे तीन तीन आणु अनिल सिंह हत्या पेन अब युतने महाजन निजन पार्लमेंट निजन इन साल दी अवस्था भी पार्लमेंट एंड बेरोना कुहुद महामती पार्लमेंट अभी प्रास्तवा अभियोग अखिल विराज कार्य संबंध खंडा अभी पुड़ना पलासभा पलासभा मंत्री दूर जनता गिलबल जनमत खंड नियोजन कर अभी जनता हिटांगी जनता हदवत्न हिट हिता महत्वजाति पक्ष पलासभा पलासभा बट दाण सोक् दाण पोट दाण लोकटेक अनिल महत्या इला अपहसक अनी चंडीन इला अखिल महत्या इन रंग भंडार महत्या इन वजीर अभिवर्धन इन दयागम गेलो पुवन विजयवर्धन महत्या इन इला पलासभा अट पलासभा निजन दिंड मिनी कटी बलाको बला देवनी वे देवनी इंट दी जनाधि महामित्रेन पड़वा अलुत्ता पड़वा एक प्रश्न अभी
होता कांड है मगर पल्ला सवार था ना तारंग कर लो होता कांड है। हम समार पक्ष प्रतिपक्ष के इधर पैदिच्छा है इधर पेशकश के लिए नहीं है कि ला प्रकाश के नहीं नहीं हम क्या नहीं पैर पैदिच्छ क्या नहीं वाके लाग पैदिच्छ क्या नहीं पैदुना क्या नहीं चांदार कर दिन और देख मगे दिशिक के पासनियर का तू अपेक्षक हाथले साढ़े दाह करन दिन आयोनियर का तू एक ना हाथले बंद हाथों के तरन दिन देखिए चांदा बदन मत दिन और पैदुना एक पला सभा जिता वटना चांद बदन विभाग विभाग ඒකත් එහෙම තමයි 100 දෙකනේ අරන් තියෙන්නේ 100 දෙකයි දෙකයි නම් පහයි දැන් හොල්බා කියන්නේ ඊවෙබ් එකේ ඉතුරු යන යන සමාජ ජන බලවේගය බැරි කියන්නේ එහෙම නැත්නම් නෑ නෑ අපි කියන්නේ සමාජ ජන බලවේගය විදිහට අපි ඉස්සරහට යනවා ඒගොල්ලන්ට පුළුවන් වුණා සයිත් පේම් දසමතුමාට ආරාධනා කරලා UNP නායකත්වයේ වාර්ති ඉතින් අපිට එතකොට ප්‍රශ්නයක් නෑ අතර ඉන්න හොද කණ්ඩායමත් එක්ක එකතු වෙලා දෙගොල්ලෝ එකතු වෙලා අපිට ශක්තිමත් වැඩපිළිවෙලක් එක ඉස්සරහට යන්න පුළුවන් අපි කියන්නේ මේ මේ අපි UNP මේ ටේකතු වෙන්නේ නැහැ කියලා. අපි UNP කාර්යය තමයි අපි තමයි නියම UNP කාර්යය. අපිත් එක තමයි UNP කාර්යය ඉන්නේ. එනිසා අපි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ගිහිල්ලා රණ්ඩු කරලා වගේ ගන්න දකලා නැහැ. සිරකොත වටලන්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ තමයි තීන්දුව ගන්න. මොකද ඒගොල්ලෝ තමයි දැන් සුළුතරේ. නෛතික බලය තිබුණාට පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. ජනපදනමක් නැහැ. ජන විඥානයේ තේරෙන්නේ නැතුව මම දන්නේ දේශපාලනය කරන්න පුළුවන්ද කියලා. නමුත් චන්දිරී සරතුමාට ඔහොම නෙවෙයි මේ ජාතික පෞද්ගලික සිරකොත මම නම් කිව්වේ නෑ ඉතින් කිව්වා ආයෙ ඉන්න ඇති පොඩ්ඩක් ඉතින් අර ඡන්දේ කාලේ පොඩි පොඩි දෙනවනේ නැගලා යන පොඩි ඈ ටොක්ස් දෙනවා ඒව ගණන් ගන්න එපා. පරිල් මහත්තයා දන ගහයිද? ඈ තුමා දන ගහන්න ඕනේ නෑ තුමා ජේෂ්ඨ නායකයෙක්. මම අදටත් කම්පාන කාරණයක් තියෙනවා. කම්පාන කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නොසිටී පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මම දකිනවා. තුමාගේ දින අත්දැකීම් දැනුම පළපුරුද්ද අපි ලබලා තියෙනවා. මේ අවුරුදු පහෙත් තුමා මේ අත්දැකීම් දැනුම පළපුරුද්ද පාර්ලිමේන්තු භාවිතයේ තිබුණා නම් අපිටත් ලොකු හයියක් ඒක. අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු හයියක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ නොමැකන සලකුණ. මේ සලකුණ අද පාර්ලිමේන්තුවේ නැහැ. අපි ඒක කනගාටුනවා. මම නම් අත්‍තරම කනගාටුනවා. තුමා පාර්ලිමේන්තුවේ හිටියනම් මම බොහොම සතුටු වෙනවා. එවැනි මොකද ඉතින් මේ තුමාගේ තියෙන අත්දැකීම් දැනුම කලබුරුද්ද භාවිතය අතිවිශිෂ්ටයි. ඒක නනම් කායේ සමකරන්න කිසි කෙනෙක් නැහැ මේ පාර්ලිමේන්තුවේ. එහෙනම් ජාතික රැස්වල පොඩි සපෝට් එකක් දෙන්නවා කියන්නේ නාරි තුමාට. මම නම් හිතන්නේ ඔතන සුසුම කියලා රනිල් කිසි මහත්තයා තමයි. පාර්ලිමේන්තුවේ මේ ඒ කාර්යභාරය දන්න පාර්ලිමේන්තුවේ භාවිතය දන්න එතුමා තමයි ජාතික ලැස්සෙ සුරුව කෙනා. මම සපෝට් එක දෙනවා මට පුළුවන් නම් කියලා අත්සන් කරලා යවන්න පුළුවන් නම් ලියුම මම අත්සන් කරලා යවන්නම්.